हरी पटांगे वहां पे हर इधर पेपर क्लास एक ही पेपर क्लास की पेपर वन का है पेपर टू का देखा मत ये ना हरे इधर आप डिस्कशन ने कटा डाल पेपर वन का पेपर टू का देखा मत ये ना इधर मैं के दिया मामा අපි මේ වෙනකොට පන්තිය තුල කරපු නැති යම් කොටස් ටිකක් මේකට දාලා තිබ්බා. ඒතර අපි මුලින්ම ඒ ටික පොඩ්ඩක් සාකච්ඡා කරගෙන මේකට යමු. ඒතර මෙහෙම දෙයක් තියෙනවා මම ඊ ගානක් හදනකොට අනිවාර්යයෙන්ම ඊ ගානට අදාළව ආකෘතික ගැටලුවක් දෙනවා. ඒතර ආකෘතික ගැටලුව දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ආකෘතික ගැටලුවක ඉදිරි තනින් හදයි. හරි? විශේෂයෙන් සීමාව කොටස සහ ප්‍රතිලෝම ශ්‍රිත කොටස හරි? ඇසුරෙන් ආකෘතික ගානක් උගලන දෙනවා. ඒතර ආකෘතික ගැටලුව දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේ ආකෘතික ගැටලුවත් හරි තනියෙන් try කරලා බලන්න. හරි? ඒතර මාකින් එකයි paper එකයි හම්බෙච්ච නැති අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp එකට message එකක් දාන්න. මම අංකේ දෙන්නම්. -711යි 580යි 700යි. හරි? හරිනේ. එතන මම මුලින්ම ගන්නවා පුතේ paper class එකේ paper 1 එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 23 A කොටසේ 9 වෙනි ප්‍රශ්නේ A කොටසේ 9 වෙනි ප්‍රශ්නේ එතන A කොටසේ 9 වෙනි ප්‍රශ්නේ තියෙන මෙන්න මෙහෙම එකක් හරිද A කොටසේ 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සීමා x ආසන්නයි බිඳුව එකරින cos 3i x බෙදීම x වර්ගය කියලා හරි එතකොට මේ වෙනකොට 23 සීමාව තාම අපි කරලා නැහැ නමුත් paper class එකේ ප්‍රශ්න කීපයක් දාලා තිනවා. ඒතර ඔයාලට පුළුවන් paper class එකේ කරන මේ ප්‍රශ්න වලින් ඉස්සරහ කොටස ගොඩ දා ගන්න. හරි? මේ වෙනකොට YouTube එකටත් මම මේ discussion එක දීලා තිනවා. එතකොට ඕගලන්ට කවුරු හරි කෙනෙක්ට data මොනවා හරි ප්‍රශ්න දෙනවා නම් YouTube එකෙන් බලන්නත් පුළුවන්. හරි? YouTube එකටත් දීලා තින්නේ. හරි. එතකොට මම දැන් යනවා discussion එකේ පළවෙනි ප්‍රශ්නෙට අතර මෙතන පුතාල බලන්න මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. අතර එක්ස්ට බිංදුව දැම්මොත් එහෙම එක්ස්ට බිංදුව දැම්මොත් මේ කියන විදියට එක්ස්ට බිංදුව දැම්මොත් වාන දෙනවා යට දෙනවා බිංදුවක්. හරිද? එතකොට මෙතනට එක දිද්දි මෙතෙන්ට බිංදුව දැම්මොත් cos බිංදුව කියන්නේ එකයි. අතර මෙතනින් ලැබෙන ප්‍රතිඵලය අපිට ලියන්න පුළුවන් බිංදුව වෙදින් බිංදුවයි. මේක ගණිතයේදී අනීර්ණ අවස්ථාවක්. හරිද? අනීර්ණ එතන අපි මෙතෙන්දි කරන්නේ අනීර්ණ අවස්ථාව මග හරින එක. අනීර්ණ අවස්ථාව මග හැරලා අපිට පරිමිතාගයකට උත්තරේ ගන්න එක. හරි? ඒ බය වෙන්න එපා මුකුත් එහෙම දන්නේ නැහැ කියලා. මෙහෙම දෙයක් කරගන්න. සීමා x ආසන්නයේ බිඳුව විට හරිද? පළවෙනි ක්‍රමයේ යටතේ මෙහෙම කරමු. පළවෙනි ක්‍රමයේ මම එකරින cos 3x මෙහෙම තියලා. මෙතෙන්ට දානවා එකදල cos 3x කියලා. x වර්ගයේ මෙතෙන්ට දානවා එකදල cos 3x කියලා. මාත් එක්කම ලිව්වත් කමක් නැහැ. හරි? මාත් එක්කම ලිව්වත් කමක් නැහැ. එතන ඔයාලට තේරෙනවා මේ ප්‍රතිපද්‍ය මේ මෙයාගේ ප්‍රතිපද්‍ය තමයි මෙතන දාලා තියෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවා මේකට ඕන නම් මේ කපන්න පුළුවන්. එතන පළවෙනි ප්‍රකාශනයේදී අසාධාරණයක් වෙලත් නැහැ. හරි? එතකොට තේරෙනවනේ මෙහෙම සීන් එකක්. උඩින් එනවා එකද එකරින cos x එකදල cos x කියන්නේ එකරින cos වර්ග 3x. මොකද වර්ග දෙක අතර ඇත්ත උඩ තියෙන්නේ යට තියෙනවා x වර්ගයේ එක දන cos 3x හරි එතකොට මෙතන පොඩි දෙයක් තියෙනවා තේරුම් ගන්න දැන් x ට දාන්න ඕන බිංදුව හරිනේ මට කියන්නේ x ට බිංදුව දැම්මහම මෙන්න මෙතනින් එන උත්තරේ කියද කියලා උඩින් එන උත්තරේ මට පොඩ්ඩක් ලවයි කියන්නේ උඩින් එන උත්තරේ පොඩ්ඩක් chat එකකින් නයි කියන්න YouTube හරි Zoom හරි මොකේ හරි නයි කියන්න මොකද ඉන්නේ උත්තරේ උත්තරේ දෙන්න බලන්න ඔය කියන විදිහට එක දැම්මම උඩින් එන උත්තරේ ඉක්මනට ඉක්මනට ඔව් හැමෝම උත්තර දෙන්න පොඩක් බින්දුව දැම්මම උඩට එන උත්තරේ
බිඳුවයි. හරි. බිඳුවනේ ඉන්නේ උඩින් යන උත්තරේ බිඳුවයි. ඉතින් බලන්න යටින් යන උත්තරේ. යටින් යන උත්තරේ ගත්තා බිඳුවයි. ඉතින් උඩින් යන උත්තරේ බිඳුවයි යටින් යන උත්තරේ බිඳුවයි. හරිනේ. ඉතින් මෙතනින් යන උත්තරේ බිඳුවයි යටින් යන උත්තරේ බිඳුවයි. හැබැයි මෙතනින් යන උත්තරේ කීයද කියලා බලන්න පොඩ්ඩක් කොච්චර යටින් යන උත්තර දෙන්න. මෙතන දෙන්නේ 1 + cos 3x. 1 + cos 3x තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මෙතනින් යන උත්තරේ කීයද? ඔව් ඉක්මනට කියන්නේ. මෙතනින් ලැබෙන උත්තරේ 1 + cos 3x වල x ට බිඳුව දැම්මම වෙන උත්තරේ. ඉතින් ඔයාලා දන්නා මෙතන cos බිඳුව 1යිනේ. ඉතින් 1 1 2යි. හරිනේ. එහෙනම් යටින් ලැබෙන මෙන්න මේ ප්‍රතිවද්දේට අදාළ කොටසෙන් ප්‍රතිවද්දේට අදාළව දාපු අලුතෙන් යටට දාපු කොටසෙන් උත්තරේ බිඳුව එන්නේ නැහැ. එහෙනම් මම ලියනවා මෙතන. මම ලියනවා මෙතන මෙන්න මෙහෙම. සීමා x අසන්නයි බිඳුව 1 ඍණ cos වර්ග x 3x ට ලියනවා sin වර්ග 3x කියලා. බෙදීම x වර්ග හරි බෙදීම x වර්ග පහල ලියනවා සීමා x ආසන්නයි බිඳුව විට 1 යට 1 + cos 3x කියලා හරිනේ 1 යට 1 + cos 3x දැන් මෙන්න මෙතෙන්ට බිඳුව දැම්මහම 1 1 2ක් වෙනවා එහෙනම් මට පුළුවන් භාගයක් ගන්න එළියට භාගයක් ගන්න එළියට සීමා x ආසන්නයි බිඳුව විට sin වර්ග 3x මම මේක ලිනවා sin 3x විදීම x කියලා. හරිනේ. මම මෙතෙන්ටත් දානවා 3x එක. ආය ලියනවා මෙහෙම එක. මම ඔයගොල්ලන්ට තේරෙන්න කියන්නේ විශේෂයෙන් 23 වල තාම මේ පාඩම නොකරපු නිසායි. මෙහෙම. හරි. දැන් මෙතන තිබ්බනේ පුතේ වර්ග 3x එක. දැන් මම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් අහනවා. මේ උඩ දෙක වැඩි වුණාම වර්ග 3x එක අපිට ලැබෙනවද නැද්ද? දැන් මම මෙතන දාලා දිනවා වර්ග 3x එක. උඩ මෙතන. ඇයි මෙතන 1 කරන cos වර්ග 3x වලින් අපිට ලැබුණනේ sin වර්ග 3x එක. sin වර්ග 3x එක ලැබුණනේ. මම ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ තියෙන sin 3x මේ sin 3x එකෙන් වැඩි වුණාම අපිට අර sin වර්ග 3x එක ලැබෙනවද නැද්ද? හොඳ උත්තරයක් දෙන්න ඉක්මනට. හරි ලැබෙනවා ලැබෙනවනේ හරි හැබැයි පුතේ මෙතන වැඩිපුර 3 වරක් 3ක් එනවා මේ 3 වරක් 3ක් වැඩිපුර එනවා නේ මෙතන 3 මෙතන 3 එනවා 9ක් එනවා එහෙනම් 9ක් උඩ තිබ්බේ නැහැ එහෙනම් මම ඒක කැපෙන්න දාන මෙතෙන්ට 9ක් හරිනේ ඒක සීමාවල තියෙනවා සිද්ධාන්තයක් මෙහෙම ලැබුණාම උත්තරේ 1යි මෙහෙම ලැබුණාම උත්තරේ 1යි එහෙනම් අවසාන වශයෙන් මට කියන්න පුළුවන් භාගය වරක් එකවරක් 9යි උත්තරේ 9 වෙදීම 2යි හරි පොඩක් බලන්න YouTube සහ මේ මොකක්ද අනිත් එක Zoom එකේ ඉන්නයි මට පොඩ්ඩක් කියන්න වැඩි තේරුණාද ඒ තුට්ටක් හරි පොඩ්ඩක් උත්තර දෙන්න කට්ටි ඉන්නවනේ හරි අවුලන්නේ පොඩ්ඩක් තේරෙන්නේ නැති මන්ද තව ගානක් හදවනවා හරි අපි අධික ලෙස මහස බෙහෙසටපත් වෙලා පුතා ඉන්නේ හරි ඒතොර අද දවසේ උගල දන්නවා බස් එකේ ආවේ මම හරි ක්ලාස් එකට බස් එකේ ආවේ ඊට පස්සේ ඇවිල්ලා බස් එකේ ගෙදර ආවේ හරි ගෙදර ඇවිල්ලා ඊට පස්සේ බොහොම අමාරුවෙන් මේ ටික අටවගෙන හරි
මහන්සි බලන්න නැතුව පන්ති කරන්න පටන් ගත්ත විතරයි කරන්ට් එක ගියා. ඒක සැනින් කරන්ට් එක ගියා. හරි. ඉතින් මම කියන්නේ එහෙම තමයි ඉතින් මේ රටේ ජීවත් වෙනකොට. හරි. මේ කාලකණ්ණි අද්දකීම් ටික ලබන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඉතින් කොහොම හරි අමාරුවෙන් අල්ලගෙන යන්න. හරි. විශේෂයෙන් 23ට ඔන්ලයින් තිබ්බොත් හරි ෆිසිකල් පන්ති වලට කරාට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් ඔන්ලයින් එකේ කරනවා. මොකද අපිට එතකොට පන්ති ටික ඔක්කොම එකතු කරලා එක දවසක හරි හොඳට කරන්න පුළුවන්. කල්නොත් මතකයි ඔන්ලයින් එකේ අපි සෑහෙන වැඩ ප්‍රමාණයක් ඒ කාලය ඇතුළත සතියක් ඇතුළත කරන්න පුළුවන්. හරි. හැබැයි ෆිසිකල් එකේ වගේ නෙමෙයි පොඩ්ඩක් ඔන්ලයින් එකේ ඕගොල්ලන්ගෙන් අපිට බලන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ඒක උනන්දුවෙන් කරගන්න මෙහෙම කරන්න පුළුවන්. හරි. මම දැන් මං ගානක් දුන්නා. දැන් හැදුවා මේක. මම දැන් ඔයාලට ආයි තව ගානක් දෙනවා මෙන්න මෙහෙම එකක්. සීමා x ආසන්නයේ බිඳුව විට අර විදියමයි එකරින cos 5x බෙදීම x වර්ගයේ. අංගල් හදලා උත්තරේ ගන්න. ඉක්මනින් ගන්න. හදලා මෙන්න මේ නම්බරට WhatsApp කරන්න. හරි ඉක්මනට කරන්න. හරි අලුතෙන් ආපු අය වර්ණයි ඔක්කොම ඉක්මනට පටන් ගන්න. වෙලාව දින දින හදන්න ඉක්මනට. හරි බලන්න උත්තරේ කීයද කියලා ඉක්මනට බලන්න නේද ගණන් තියනවා හදන්න. මේ එකම ජාතිය ගණන් හරි එකම ජාතිය ගණන් ඉක්මනට ගන්න. දැන්ට ලැබෙන උත්තර 25 බෙදීම 2යි කියලා. හරි. හරි. උත්තර 25 බෙදීම 2 තමයි. හරි. 5යි කියලා උත්තරයක් එනවා. නෑ පුතා 25 බෙදීම 2යි. හරි මම මේ විදිහටම හදලා දෙන්නම්. මේකමයි ගන්න. උත්තර එක පේපර් එකකින් එක ප්‍රශ්නයක් ගන්න පුළුවන් කරගන්න. ඊට පස්සේ ඔයාලට සිලබස් එකේ ඉස්සරහ කොටස් ටිකක් ඔටෝමැටිකලි පුළුවන් වෙනවා. හරි. ඒකටයි මේ එහෙම කරන්නේ. මොකද මේක කාලයක් තිස්සේ පේපර් ක්ලාස් එක කරන්ගෙන වැඩ. හරි. දැන් මෙතන තියෙන සීමා x ආසන්නයේ බිඳුව එකරණ cos 5x බෙදීම x වර්ගනේදී එන වල ඊළඟ පීලි කරන්න ඕනේ මේකට ප්‍රතිබද්ධ දාන එක. මේ. ඊතර මේකට ප්‍රතිබද්ධ වෙන්නේ 1 දන cos 5x. මේ x වර්ගෙ මෙහෙම්ම තියාගෙන මෙතන 1 දන cos 5 extra එකක් දානවා. ඒ කියන්නේ අර ප්‍රතිපදයෙන් මෙතන ඉන්නේ. හරි. මේ ප්‍රතිපදයෙන් මෙතන ඉන්නේ. එතකොට x බිඳුවට යනකොට මෙතනින් හැදෙනවා 1 කරින cos වර්ග 5x කියලා. යටින් එනවා x වර්ගය.
යටින් එනවා x වර්ගය මෙතන සීමා x ආසන්නයි බිංදුව විට මේ කැලල වෙනම ගලවලා දෙන්න. 1 දනකෝස් 5x කියලා. එයා වෙනම ගලවයි. හරිද? දැන් ඊතර උත්තරේ ලියන්න පුළුවන් මට මෙතන සීමා x බිංදුවට යද්දි මේක ලිනවා sin වර්ග 5x. බෙදීම x වර්ගය කියලා. මෙතෙන්ට පුතේ සීමාව ආදේශ කරා. සීමාව ආදේශ කරා මෙතනින් එන්නේ 1. බෙදීම මෙතන 1යි. cos බිංදුව 1යි. මෙතන මෙතෙන්ට බිංදුව දාන්නකෝ මේ. ඊතර cos බිංදුව 1යි. 1 1 2 වෙනවා. එකක් පස්සේ ලියමු. හරි? දැන් දැන්ට ලියන්න පුළුවන් මට. දැන් ලියන්න පුළුවන් භාගයයි. භාගයයි. සීමා x ආසන්නයි බිංදුව පිට. සීමා x ආසන්නයි බිංදුව පිට. සීමා x ආසන්නයි බිංදුව පිට sin වර්ග 5x බෙදීම x වර්ගය. මම මේක මෙහෙම ලියනවා. දැන් මම අර කලින් ලිව් එකට පේලියක් අඩුවෙන් ලියනවා. අර පේලියක් අඩුවෙන් කියන්නේ ලියන ප්‍රකාශනයක් අඩුවෙන් ලියනවා. මෙතන ලියනවා sin 5x. බෙදීම 5x මේ. මේක වර්ග කරනවා. මම අහන ප්‍රශ්නයක් මේක වර්ග කරා මේ විදියට උඩ තිබ්බ sin වර්ග 5x ලැබෙනවද නැද්ද? පුතලට උඩ තිබ්බ sin වර්ග 5x එක ලැබෙනවද නැද්ද? වර්ග කරාට පස්සේ. ඔය sin වර්ග 5x එක ලැබෙනවද නැද්ද? ලැබෙනවනේ. යටින් එනවා 25x වර්ගය. අර නේද 25x වර්ගය යටින් එනවා. එන 25x වර්ගයක් නෙමෙයි අපි ගාව තිබ්බේ x වර්ගය විතරයි. එහෙනම් මේ යට අමතරව ලැබෙන 25 නැති කරන්න මම මෙතනින් දානවා 25. ඒකේ බය වෙන්න දෙයක් නැහැ. මෙතනින් අමතරව ලැබෙන 25 නැති කරන්න යටින් ලැබෙන 25x වර්ගය නැති කරන්න 25 නැති කරන්න මම මෙතෙන්ට 25ක් දානවා. ඒතර මේ 25 කැපුණට පස්සේ හරි මේ 25ට මේ 25 කැපුණට පස්සේ අර කලින් ප්‍රකාශනෙම ලැබෙනවා. හරි මෙන්න මේක එකක් වෙනවා. එකක් වෙනවා උත්තරේ වෙන්නේ භාගවර 25යි නම් 25 බෙදීම 2යි. හරි. මෙතන පන්ති ඉවරලා මෙන්න මේ ගණන් දෙක හදලා මට දාලා තියන්න. හරි. බය වෙන්න එපා ලොකු ගණන් නෙමෙයි. මේ જાතියම ගණන්. හරි චුට්ටක් එහෙට මෙහෙට වෙනස් කරලා තියෙන්නේ. ගණන් දෙක පොඩ්ඩක් වෙනස් හදලා දාලා තියෙන ඉක්මනට ගණන් දෙක ලියා ගන්න අපි ඊළඟට යනවා හරි ඊළඟට මම යන්නේ 11 වෙනි ප්‍රශ්නෙට එම්බන්දු මොකද ඔය කියන්නේ?
අදාගන්න බැරි වුණොත් මට කියන්න අපි හදලා දාන්න හරි දැන් ඊළඟට මම යනවා දෙවෙනි 11 වෙනි ප්‍රශ්නෙට B කොටසේ 11 වෙනි ප්‍රශ්නෙට මම යන්නේ හරි B කොටසේ 11 වෙනි ප්‍රශ්නෙට යන්නේ එතකොට B කොටසේ 11 වෙනි ප්‍රශ්නෙ යන්නේ පොඩක් පොඩි ඉන්නව එකක් දාගෙන යන්න බලන්න මේ සෙට් එකක් ඉන්නවා ඒක බොරුවද මන්ද දාන්න බලන්න හරි බුදා fx කියලා තියෙනවා ශ්‍රිතයක් මේ fx කියලා තියෙනවා ශ්‍රිතයක් x වර්ග ධන 4kx ධන ධන 5k වර්ගය ඍණ 7k ධන 12 කියලා තියෙනවා. ඊට මම ඕගොල්ලෝ ප්‍රශ්නය කරන මේ මොන જાති ශ්‍රිතයක්ද මේ ශ්‍රිතය? මේ ශ්‍රිතේ මොන වගේ ශ්‍රිතයක්ද? මේක වර්ගජයක්ද ඝනජයක්ද මොන ශ්‍රිතයක්ද? මොකද්ද මේ ශ්‍රිතය? පුතා මේ ශ්‍රිතය මොන ශ්‍රිතයක්ද? ඔව්. කීවෙනි මාත්‍ර ශ්‍රිතයක්ද මේක? බලන්න උත්තරය දෙන්න. මේක මොන මාත්‍රයේද මේක? x වර්ග ධන 4kx ධන 5k වර්ග ඍණ 7k. දෙවෙනි මාත්‍රයේ ශ්‍රිතයක් එහෙම නැත්තම් මේකට කියනවා වර්ග ශ්‍රිතයක්. හරිනේ? එතකොට බං මෙහෙම සීන් එකක් වෙනවා. මෙයා ලියන්න කියලා කියනවා මෙන්න මෙහෙම. මෙයා ලියන්න කියලා කියනවා ගානේ ඒ වරක් x ධන b වල වර්ගය ධන c කියලා. හරිනේ. එහෙනම් කොටින්ම මේ තියෙන්නේ මේක වර්ග පූර්ණය කළා. මේ දින වර්ග පූර්ණය කියන එක කරලා. ඔය දින වර්ග පූර්ණය කළා. හරි. මෙන්නම fx තෝර ගන්නවා. එතන වර්ග පූර්ණ සිද්ධාන්තයේදී ඔයගොල්ලෝ දන්නා මෙතන තියෙන සංගුණක x මෙතන තියෙන sorry මෙතන තියෙන පද x වර්ගය නම් මම මෙතන ලියන්නේ x කියලා. x කියලා. එකතු කිරීම මෙතන තියෙන සංගුණකයේ දෙකෙන් බෙදනවා. හතරයි කේ කියන එක දෙකෙන් බෙදුවම දෙකයි කේ. මේකේ සංගුණකයේ මෙතන දෙකෙන් බෙදපු එකේ සම්පූර්ණ දාලා මෙහෙම වර්ගය. මෙතන දින එක නා දෙකෙන් බෙදලා මෙතෙන්ට දැම වර්ග කරනවා. හරි. ඊට පස්සේ 5 කේ වර්ගය ඍණ 7 කේ ධන 12 අඩු කරනවා අර මෙතෙන්ට දාපු 2 කේගේ වර්ගය. වර්ගය අඩු කිරීම. වර්ගය අඩු කිරීම. හරිනේ දැන් එහෙනම් fx දෙන ප්‍රකාශනය මෙහෙම x ධන 2 කේ ඒකේ සම්පූර්ණ වර්ගය ධන 5 කේ වර්ග ඍණ 7 කේ ධන 12 ඍණ 4 කේ වර්ගය හරි එහෙනම් දැන් මට ලියන්න පුළුවන් මේකේ x ධන 2 කේ වල සම්පූර්ණ වර්ගය ධන k වර්ග ඍණ 7 කේ ධන 12 කියලා හරිනේ පැහැදිලිද එහෙනම් මේක තමයි fx. මෙයාවම තමයි අපෙන් ඉල්ලන්නේ ඒ වරක්. x ධන b වල සම්පූර්ණ වර්ගය ධන c. එහෙනම් මට කියන්න මේ දෙක නිරීක්ෂණය කළා එම නිසා ඒට එන උත්තරේ. මේ ප්‍රකාශනයේ සහ මේ ප්‍රකාශනයේ නිරීක්ෂණය කළ මේ දෙක සමානයි නා. මට කියන්න ඒ සඳහා ලැබෙන ආගේ chat එකෙන් දාන්න. මොකද ඒක YouTube එකේ තියෙනවා කට්ටියක උගල උත්තර දෙනවා පොඩි delay එකක් එක්ක එනවා ඇත්තේ. හරි. හරි මේ යූරිප් කට්ටිය පොඩි උත්තර දෙන්න ඕන පොඩි ඩිලේ එකක් එක්ක එනවා නැත්නම් මේක කෙටි ප්‍රමාදයකින් පස්සේ එන්නේ හරි
Meki gan wina eta me warga sita me warga purna ikan hedi upari ma oma iwa gari na eta ma me karna guideline ni ka kadala dino ilaga padang gulat ter paper klase ki karamuna tama istirahat ino padang tika poda kaling gan ni hari ika atishe saarta ka imuza kaling ngau hema urut dim uga mama kara hari ito kura kaling hema urut dim istirahat padang maka kana paper klase kira dala hedu hari dembalan muka dawei ni kira ono si dengar ni wedi ina ABC api hewa. Efek wakre awamnya agbabat, awam lakshya kan daya ngat laba. Hari itu kota, mihema barapata lekat deh, netu. Nikang hitan nggak efek sta x dana ek, warga dana ata bagi tibanila. Efek sta. Itar efek adu keran nana mainnya mekaya lawa bagaran nggak. Hari ini, itar mekian prakarsa ini, karena pulau adu bagi itu mah bindu. Muka deh mungkin mulu mulu prakarsa ini, warga magi ini nana. Awasan prakarsa ini ganda pulau adu bagi itu mah bindu, maka deh ekstra monata atika gitu nna, metering elite ini kau warga beno, warga beno. Hari ini, enak mana me awa, mana me ekstra nih kaya warga sana hal, tapi nna adu bagi itu mah ekstra nih kaya warga kini ke bindu. Hari, maka deh ya adu mah uno, tamai metera mulu prakarsa ini adu ini meteran tiada. Hari, enak ekstra nih kaya warga bindu nanti me ekstra kiri deh, hari ini kaya, nih. Extend rene kai. Ena x samana rene ekata ma meka yala binduwai me mulu ka yala binduwai. Fx ta kiyak kenoda kiyanna mata? Putara kiyanna dan metana x ta rene ekata dammaha me mulu eka binduwak wenawani. Me mulu okkoma binduwak wenawani. Fx ta kiyak kenoda? YouTube saha Zoom hemoma uttar de. Fx ta kiyak kenoda? Kia kena defect. Attack kena ni ba? Attack kena ni? Attack kena. Ina make atau mana adu mage? Ina effects minimum make atau mana orang make kira mesti datang. Atai. Ina sudah itu kanan pulak adu mage atai. Ika hampir ni eksamana rene kiri. Ina kanda kiri muka. Kanda kiri lian, x kanda kiri bulil lian, none y kanda kiri hilang dia. Hari. Ina make awi lah make agi awam lakshya kanda kiri. Mee awam lakshya khanda angka. Mee di. Mee di mee kage awam lakshya khanda angka. Arre. Pahadil vedi. Mee kage awam lakshya khanda angka. Arre ne. E api bohuma dhani na bohuma sarle ka. Arre mee wage varga jakkara geno. Mee ka ugulanta matakad dhani ne. Moolika vijja sulkirim karna kaane kara. Eka ne. Mass combined mass patanga atara vase karna sulkirim tika. Arre. Dore eka di kara. Eta amatara dhenu unde na dhena visi hatara teke eka tukala visi tunata. Arre. Jam sulukirim pramana ya kerana, jika barapat dalam sulukirim, maka dari sulukirim paling pasti, visi hati remaskeran, apa pun samahan itu aduin nak pulua, hari, darahkan beru, hari samahan itu gol lo aduin nak pulua, hari, inda, ikat produk metering ini, ikat mana dengna linknya ke belawa itu, visi hati rata teke ikatu gol la, istar hati nak sulukirim tika, hari applied bela, visiing, tiada tadah sulukirim tika, maka tu mandi dekapu pradana ulat, tapi tamu madi. Ikan orang online knowledgeable ikan yang ni balap pala deh. Ini dah yang kita potong ikan tulis dia, mana mereka tahu apa utarai? Aw makai. Hari, hari mata tak galah mereka utarai deh. Mana kita naomal aksi kanda yang kita chatte kerja. Badan orang ikhman dah naomal aksi kanda yang kita buat lagi. Baru ke purne kalau awasan pertipali di lah deh. Naomal aksi kanda ikhman dah. Mana ada amal lakshya khanda angka wain? Hari? Thank you.
Hari, hari itu dana dekai hari, mandi dana dekai hari, dana dekai hari. Ini dana dekai ini memang bindu orang, na ini pula ekstra dana pula dekai dekai, demam dekai hari. Hari, ini dana dekai hari, demam utuhri. Hari, demam angin apa prasne itu? Hari, walau mereka lihat kan, nanti kalau mama hitra lagi benda itu YouTube begitu ya, hari, mana me fix itu, mana lihat ini me video. Me fix segala ialah dengan kekurangan mama. X dana dekai kebal sempurna barang. Dana, pahai kebar gerina hatai ke dana dolah. Pahai kebar gerina hatai ke dana dolah. Arin, pahai kebar gerina hatai ke dana dolah. Enam me agi awam alaksi ini. Mangmi tar me agi awam agi atthanan. Awam alaksi kanna. Amalakshay kandang kau ini buta. Rina dekai ke baladi, pahai ke warga rina hatai ke dana dolah. Arin? Pahil itu? Dekai rina dekai ke baladi, pahai ke warga rina hatai ke dana dolah. Arin? Mee paper class sekali lian melawa khambinnya hindat atak gal lian. Arin mami hati mama nomor katawa kini mal lian. Arin? Kau itu tuh lepik. Buta amalakshay kandang kau. Arin? Kita awal aksi kan dah. Hari, hari ini pasi kira, memang effects wakre, eksaksiya sapurai helin pihiti, macam ini, memang perantara itu lah kepihiti no bawa penuan kira. Naya bodi bodi kata andre ya, hari, hari itu mam awastha tunak kandina, awastha tunak kandina mama, hari, macam ugal memang awastha tunak pahedri kerana ngerti, hari. Mesti ni eksaks ya, mesti ni fix, mesti ada lagi ni fix, hari ni. Mesti ada mesti heran atau apa? Fix minimum mereka dia ni. Maaf asal tu nak kandil orang rupi. Mesti ni fix, mesti ni x, mesti ni tip fix pakai. Mesti ada lagi ni fix minimum mereka. Hari, tawik aku kandil. Utama itu nanti ni fix minimum ni, hari. Minimum. Panggahanu me awastha tu nana me prastare, anda nanti nana awastha tu nana samaan ada ikinikar binas. Me prastare anda nanti nana awastha tu nana samaan ada tang ikinikar binas. Aku dah la samaan ada ikinikar binas me awastha mana me endepua. Hari. Mereka dalam tiada wasta samaan ini tetapi ini kerana benar sahaja. Sarlah perasaan yang kahannya, patah sarlah perasaan yang kahannya. Hari, benar sahaja. Mama, hana, mama, mungkin dalam mereka ABC kita lakukan, na. Eksaksi itu hilin pihitan perasaan yang kahat. Sapura eksaksi itu hilin. Sapura eksaksi itu hilin. Eksaksi itu hilin pihitan perasaan. Sapuram eksaksiat ihelin bihidan prasthar. Sapuram eksaksiat ihelin bihidan prasthar. Kamera itu atur di nama. Sapuram eksaksiat. Sapuram eksaksiat ihelin pihiti. A. Ni? A ni? Eksaksiat sparsha kiri. Eksaksiat sparsha kiri macam mana koyi kan? Touch kerana na. Touch cekat deh na B.
X අක්ෂය ප්‍රබින් ලක්ෂ දෙකකදී කැපීම X අක්ෂය ප්‍රබින් ලක්ෂ දෙකකදී නේ ඉතුරුලා තියෙන සී විතරයි ලක්ෂ ළමයි ඕගොල්ලෝ සී හරිද මම අහනවා මෙන්න මේ එක එක අවස්ථාවල Fx ගේ අඩු මාර්ගය ධන වෙන්නේ කොයි එකේද කියලා මේ අවස්ථා තුනෙන් Fx ගේ අඩු මාර්ගය සෑම විටම ධන වෙන්නේ කොයි එකේද ඔබ ධම්මයාගේ fx minimum එක සෑම විටම විශාලයි බිඳුවයි විශාලයි බිඳුවයි fx ගේ අඩුමගේ සමානයි බිඳුව වෙන්නේ මොකේද? කියන්නේ fx ගේ අඩුමගේ බිඳුව වෙන්නේ මොකේද? fx ට ගන්න පුළුවන් minimum value එක මේ හැරෙන තැන තියෙන අගය b වල. එහෙනම් මෙයාගේ fx minimum එක සමානයි බිඳුවයි. මෙතෙන්දි මොකද වෙන්නේ? fx के मिनिमम में का कुड़ाई बिंदु है पहले इधर इन अवस्था तो ना पहले ही अरे नहीं इन अ मित्रा वाला तार क्या देने पुलवां x अक्ष एट सपुरा इहलिन पीहीटी मत ये पौड़ी सी इन्हें का खरे बड़ा क्लाइंट दे रहे हैं x अक्ष एट सपुरा इहलिन पीहीटी मत fx मिनिमम में का විශාලයි බිඳුව වෙයි. එක. x අක්ෂයට සම්පූර්ණ මිහිලි පිහිටන්න සම්පූර්ණ මිහිලින් පිහිටන්න fx ක එන්න පුළුවන් අඩුමගේ විශාලයි බිඳුව එන්න. පැහැදිලිද? මම තේරුණාද කියලා? මේ x අක්ෂයට සම්පූර්ණ මිහිලින් පිහිටනකොට ප්‍රස්ථාරේ x අක්ෂයේ සම්පූර්ණ ඉහළෙන් දිනන අඩු මගේ විශාල බිඳුව වෙන. බලන්න තේරුණාද කියලා? තේරුණා නම් පොඩි තේරුණා එකක් දාන්න නැත්නම් මේත් මන් දන්නේ නැහැ. තේරුණා කියලා දාන්න. හරි එන x අක්ෂයේ ස්පර්ශ කරන්න උතේ x අක්ෂයේ ස්පර්ශ කරන්න බලන්න fx ගේ මිනිමම් එක සමානයි බිඳුව වෙන්න ඕනේ අරන x fx ගේ මිනිමම් එක අඩුමගේ සමානයි බිඳුව වෙන්න ඕනේ එතන x අක්ෂය ප්‍රබින් ලක්ෂ දෙකකදී ඡේදනය කරන්න. හරිද? fx minimum එක කුඩයි බිඳුව විය යුතුයි. හරිනේ? ඔය ටික ටක් ගාලා ඇඳගෙන ඉක්මන් කරන්න. හරි. අපි තව ගණන් ටිකක් හදමු.
හරි. ඒ liver නම් ඉක්මනට ඉවර කියලා දාන්න. හරි. එතන පිළියන්දල සැසිරේ ක්ලාස් එක ඔන්ලයින් තියෙන්නේ. හරි ටයිම් ටේබල් එක දෙන්නම්. එතකොට අනිත් පන්ති වල අයටත් එන්න පුළුවන්. මම ටයිම් ටේබල් එක හදලා දාන්න. හරි හිට ඔන්ලයින් තියෙන ක්ලාසස් එකක්වත් නැහැ මේ ෆිසිකල් හිට. හරි. ලීල ඉවර කරගෙන ඉක්මනට ඉවර කියලා දාන්න. නැහැ පුතේ paper class එකක් නැහැ මම paper එක දාන්නම් ඈ group වලට දාන්නම් paper එක paper class එකක් නැහැ හරි මොලම හෙට ඉරිදා හින්දා ළමයි ඔක්කොටම එන්න බැරි වෙන ප්‍රශ්නක් තියෙනවා ඊට පස්සේ ඒක ප්‍රවාහන ප්‍රශ්න ගොඩක් තියෙනවානේ මම හිතන්නේ හෙට විතරක් අපි online එකක් කරමු මේ අර ප්‍රවාහන ප්‍රශ්න ටිකත් අදට තියෙන නිසා මොකද හෙට ඉරිදානේ හරි මේ වගේ දන්නව රටේ තියෙන தත්ත ඉතාලම මහ ජරා ජීර්ණ තත්ත්වයක් තියෙන්නේ හරි ඉතිහාසයේ කිසිම කාලයක නොතිබ්බ තාම මහ දුර්දාන්ත කේදාන්තයක් නෙමෙයි තියෙන්නේ ඉතින් මේක ඇතුලේ වාහන නැහැ එහෙම ප්‍රශ්නනේ ඉතින් ළමයින්ට එන්නත් බෑ හරි දැන් මේ 2023 ළම මේ දැන් ගියා පොලිමෙට තාත්තා පොලිමේ ඉඳලා දවසේම එයා දැන් ෂිෆ්ට් එක මාරු කරගන්න ගියා හරි ඉතින් මේ මේ ඉගෙන ගන්න ළමයි දැන් සරල අපිත් එහෙම තමයි දැන් අපිත් සෑහෙන දුකක් විඳිනවා මේ හිඳ හරි ඉතින් හිට ඔන්ලයින් එක කරමු මොකද ඔන්ලයින් එකේ එතකොට අර ත්‍රිකෝණමිතික සමීකරණ තමයි විසඳන්නේ හරි දාන් ගොඩක් හදලා ඒක පොඩ්ඩක් ඒ පාඩම ඉවරයක් කරගමු එතකොට ඒක එතනින් ක්ලෝස් කරාම අපිට ඊළඟ ලෙසන් එකට යන්නත් පුළුවන් බය වෙන්න එපා ඔන්ලයින් කරන ඒවා ආයිත් පන්ති පටන් ගන්න පස්සේ නැවත පුනරීක්ෂණය කරනවා හරි ඉතින් ඕගොල්ලන්ගේ වැඩේ තමයි මම කියන්නේ හැමදෙස්සෙම අතෑරෙන්න දෙන්න එපා හරි කොහොම හරි මේක අල්ලගෙන කාගෙන යන්න වෙන කරන්න දෙයක් නැහැ හරි ඉවසගෙන ඉන්න අපි සෑහෙන ඉවසනවා අපි සෑහෙන දේවල් පට්ට විදිහට ඉවසනවා මොඳන ඉතිහාසයේ පෙර නොවු විරුද්ධ ලෙස අපි මේ මොහොතේ ඉවසනවා හරි ඉතින් ඉවසීමක් තියෙන නිසා තමයි උදේ 8 ඉඳන් හවස 6:00 වෙනකම් එක දිගට පන්ති තුනක් කළා හරි ඊට පස්සේ බස් එකකටත් ඇවිල්ලා තෙල් නැති ප්‍රශ්නේ හින්දා ආයි මේ ඔන්ලයින් එකකුත් පටන් අරගෙන ඒකත් ඉවසීමෙන් කරගෙන යන්නේ හරි මේ උගන්නන කන්නේ කරන්නේ මේ බොහොම බරපතල වැඩක් නේ හරි ඉතින් ඒ හින්දා මේ පොඩි ඒ ඉවසීම ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න හරි කරන්ට් එකක් ගියා මතකයි පටන් ගන්නවනේ හරි මේක පටන් ගන්න කරන්ට් එකක් කියන්නේ ඒත් ඉවසුවානේ හරි තව ඉවසන්න පුළුවන් හරි 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 පුතේ එළියේ ඉවරයි නේද හරි එළියේ ඉවරයි නේ කට්ටිය හරි මෙහෙමයි දැන් මේවා ගොඩක් වෙනම පොතක ලියාගන්න මේ ඉස්සරහ පාඩම් වල කොටස් නිසා ඔයාලට මේක ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් ඊළඟට කියනවා මේකේ ඊළඟට කියනවා වක්‍රය x අක්ෂයට සපුරා ඉහළින් පිහිටීමට කියලා හරි එහෙනම් සපුරා ඉහළින් පිහිටීමට තියෙන තර්කය තමයි fx සඳහා ලැබෙන අඩුමාගේ විශාලයි බිඳුව වෙන්න ඕන එන මේ ගාන fx සඳහා ලැබෙන අඩුමගේ විශාලයි බිඳුනොත් තමයි සපුරාම x අක්ෂයට ඉහළින් පිහිටන්නේ. හරි? එහෙනම් මම තර්කයක් දෙනවා x අක්ෂයට සපුරාම ඉහළින් පිහිටීමට. මේ x අක්ෂයට සපුරාම ඉහළින් පිහිටීමට.
මේ එයා සපුරාම ඉහලින් පිහිටන්න fx සඳහා ලැබුණු මිනිමම් එක විශාලයි බිංදුව විය යුතුයි කියලා දෙනවා. හරිනේ fx සඳහා ලැබුණු අඩුතම භාගයේ මිනිමම් වැලියු එක විශාලයි බිංදුව වෙන්න ඕනේ කියලා කියනවා. හරි. එතකොට දරුව මෙන්න මෙහෙම එකක් වෙන්නේ. දැන් ඔයාලට මතක ඇති fx මිනිමම් එකනේ. නැත්තම් සරලව fx ටාව x දන 2 කේවල සම්පූර්ණ වර්ගය. අපි ඊතල ලියන්න ඕනේ x දන 2 කේවල සම්පූර්ණ වර්ගයේ දන 4 කේ වර්ගය දන k වර්ග රින 7 කේ දන 12යි. හරිනේ k වර්ග රින 7 කේ දන 12යි. කොහොමනේ ආවේ? එහෙනම් fx මිනිමම් එක වෙන්නේ මෙන්න මේ ටික විතරයි. මේක තමයි fx මිනිමම් එක. x ඇතුළත් නොවන කොටස. ඇයි මේක ඇල්ල බිංදුව වෙනවනේ? මේක ඇල්ල බිංදුව කරාම තමයි fx මිනිමම් එක හම්බෙන්නේ. එහෙනම් මෙන්න මේ කොටස විශාලයි බිංදුව වෙන්න ඕනේ. මේකේ සාධක දෙකක් පේන්න ඕනේ 4 3 කියලා. හරි. මෙතනින් පස්සේ දින අසමානතාවය. අසමානතාවය කරා. හරිනේ අසමානතාවය කරලා තියෙනවා. ඊට මේ කියන සාධකයේ බිංදුව වෙන්නේ k සමානයි 3 ඉන්නේ. මේ කියන සාධකයේ බිංදුව වෙන්නේ k සමානයි 4 ඉන්නේ. හරිනේ. එනවාම k සමානයි 3යි 4යි මේ විදිහට සංඛ්‍යා රේඛාවක ලකුණු කරනවා. හරි මම මෙතන තෝරගන්නවා 3ට වඩා අඩු k යගයක්. මෙතන 3ට වඩා වැඩි k යගයක්. හැබැයි 4ට වැඩි අඩුයි. මේනම් මම මෙතන තෝරනවා 4ට වඩා වැඩි k යගයක්. 4ට වඩා විශාල k යගයක්. ධන අනන්තයට අඩුයි කියලා දැම්මත් අවුලක් නැහැ. මෙයා ඍණ අනන්තයට වැඩි කියලා දැම්මත් අවුලක් නැහැ. හරිනේ. මට කියන්න පුතාලා සාදුවල 3ට වඩා අඩු k යගයක්. 3ට වඩා අඩු k යගයක් මට කියන්න. k සඳහා 3ට වඩා අඩු අගයක්. k සඳහා දෙන්න බලුවම් 3ට වැඩි අඩු අගයක්. k විදියට දිය හැකි 3ට වඩා අඩු වෙන අගයක්. කියන්න බලන්න. හරි. 3ට වඩා අඩු අගයක් ඉක්මනට කියන්න. දෙක දෙන්න පුළුවන් එක දෙන්න පුළුවන් බිංදුව දෙන්නත් පුළුවන්. හරි අපි හිතමු බිංදුව දුන්නා කියලා. බිංදුව මෙතෙන්ට දැම්මොත් මෙතනින් එන අවසාන අගය දන දරිනද? බිංදුව මෙතෙන්ට දැම්මොත් මෙතෙන්ට බිංදුව දැම්මොත් ලැබෙන අගය දන දරිනද? ඍණ. මෙතෙන්ට දැම්මොත් මෙතෙන්ට දැම්මත් ඍණ. ඍණයි ඍණයි අවසාන උත්තරේ වැඩි වෙලා ලැබෙන උත්තරේ ධන. තේරුණාද? 3යි 4යි 4 අගයක්. 3.5 ගන්න පුළුවන් 3යි 4යි 4 අගයක්. 3.5ක් ගත්තොත් මෙතෙන්ට දැම්මොත් ධන. මෙතෙන්ට දැම්මොත් ඍණ. ඇයි 3.5ක් කරා මෙතෙන්ට දැම්මම ධන උත්තරයක් කියන්නේ මෙතෙන්ට ඍණ උත්තරයක්. එහෙනම් අවසාන ප්‍රතිදාන උත්තරේ ඍණ. 4ට වඩා වැඩි අගයක් ලෙස මම 6ක් වගේ අරන් දැම්මොත් දෙකම ධන අවසාන උත්තරේ ධන. එහෙනම් ධන වෙන්නේ මෙන්න මේ දෙපස. දෙපස. හරිනේ. එහෙනම් අසමානතාවයේ ධන වෙන්නේ මේකෙන් දෙපැත්තේ මේ ටිකේ. හරි. එම නිසා විසඳුම. ඍණ අනන්තයේ ඉඳලා 3 වෙනකම් මේලය 4 ඉඳලා ධන අනන්ත වෙන. හරිද? පැහැදිලිද? එම නිසා ප්‍රස්ථාරය නැත්නම් එම නිසා fx වක්‍රය x අක්ෂයට සපුරා ඉහළින් පිහිටීමට සපුරා ඉහළින් පිහිටීමට ඍණ අනන්තයට වඩා k වැඩි වෙන්න ඕන 3ට වඩා අඩු වෙන්න ඕන මේලය 4ට වඩා k වැඩි වෙන්න ඕන ධන අනන්තයට අඩු වෙන්න. හරි. පැහැදිලිද වැඩි? හරි. ආකෘතික ගැටලුව ඔකටම අදාළව පන්තියේන දවසට හදාගෙන ඉන්න. හරි.
හරි ඔයාලා මේ ගානම හදන්න ඔය කියන AB 1 2 3 කියන කොටස් වලට අදාළද මේ ප්‍රශ්නේ 1 2 3 කියලා කොටස් තියෙනවනේ හරි 1 2 3 කොටස් වලට අදාළව මේ ප්‍රශ්නේම හදන්න හරිනේ මේක තමයි ප්‍රශ්නේ හරිනේ හදලා උත්තර අරගෙන අද රැයට හරි ගමන්නේ එවන්න හරි WhatsApp නම්බරය ඇති නැත්නම් class group එකට හරි දාන්න හරි ඒක ලියාගන්න ඉක්මනට අංග ලියාගන්න විනාඩි 5ක් 5ක් දෙන ඉක්මනට යන්න
ඇහෙනවද? ඇහෙනවද? ඇහෙනද? දැන් ඇහෙනවද? හරි. එතකොට එක සමාන වෙන්නේ a වරක් x වෙන 1 ධන b වරක් x වෙන 2. මෙතන යට ලියන්න ඕන නම් කැමතිනම් ලියන්න ඔලිය හිටියත් අවුලක් නැහැ. හරි යට තියෙන්නේ මෙතන x වෙන 2 x වෙන 1. මොකදයි සමාන වෙන්නේ. මෙතන මෙතන හරයන් දෙක සමාන නිසා ලවයන් දෙක සමාන වෙනවා. ඒ කියන්නේ a වරක් x වෙන 1 ධන b වරක් x වෙන 2 සමාන 1යි. මම මේක හදපේ පොඩ අතුසල් මන් පන්ති තේප ක්ලාස් එක වෙලාවේදී ඔන්න එක ගොඩක් අය හදලා තිබ්බා. අතුසන්න අතුසන් කියන්නේ හදලා තිබ්බනේ. හරි. හරි එතකොට දැන් මෙතන x ගේ සංගුණක ටික ගත්තොත් මෙතනින් හැදෙනවා a එකක් මෙතනින් හැදෙනවා b එකක්. ඔක තමයි එක වෙන්නේ. නියතපද ගත්තොත් එහෙම නැත්නම් x බිඳුවේ සංගුණක ගත්තොත් හොඳයි. x බිඳුවේ සංගුණක ගත්තොත් මෙතනින් ඍණ a ඍණ 2b සමානයි බිඳුවයි. එන වලට සෙට් වෙයි පුතා. ආ සෝරි x ගේ සංගුණක ගත්තොත් මේක බිඳුවයි. ද x පැත්තේ මේක මෙහා පැත්තේ ගන්න නැහැ. හරි. හරි x ගේ සංගුණක නැති නිසා මෙතන බිඳුවයි. නියත පද ගත්තොත් මේක එක වෙයි. හරි. මෙතන සමීකරණ දෙකක් හැදෙයි. එකක් a දන b සමානයි බිඳුවයි කියලා. අනිත් එක ඍණ a ඍණ 2b සමාන 1යි කියලා. එතන මේ දෙක එකතු කරාම ඍණ b සමාන 1 වෙලා b සමාන ඍණ 1 වෙනවා. එම නිසා a සමාන 1 වෙනවා. මේ දෙක අවද බලන්න හැමෝටම. ඒක හොයලා නිකන් ඉන්න එපා. එම නිසා බින්න භාග. හරිනේ. එම නිසා බින්න භාග පුතා. එම නිසා බින්න භාග වෙන්නේ 1 යට x ඍණ 2 x ඍණ 1 කියලා ලියන්න බින්න භාග වශයෙන් ලියන්න 1 යට x ඍණ 2 ඍණ 1 යට x ඍණ 1. හරිනේ. ආ බින්න භාග ආපුවයි පොඩ්ඩ කියන්න බලන්න. හරිනේ. හරි ලියාගන්න ඉක්මනට. ලියන්න දෙත් වෙනකම් ලියන්න හොඳයි. හරිනේ. හරි මම මේක මාර්ක් කරා මේ පොඩි වැඩක්. හරි ලියන්න පුළුවන්. E9 ගණන් දෙකක් දෙනවා. හරි E9 හොඳ ගණන් දෙකක් දෙනවා. E9 සුපිරි ගණන් දෙකක් දෙනවා. හරි E9 ඔය ප්‍රශ්නයක් අහනවා අගයන් ආදේශ කරලා හැදුවොත් හරිද කියලා. අනුකලනයේ ගානේ බින්න භාග සාමාන්‍ය ගානකයි අද අගයන් ආදේශ කළ හැදුවා තවුලක් නැහැ. හරි. මොකද ඒක ලකුණු පුතේ දැන් අනුකලනයේ ගානකයි ශ්‍රේණි ගානක උනත් කමක් නැහැ. මොකද ඉස්සරහට ඔක තේරෙයි ශ්‍රේණි කරද්දී. අර නියත ටික හරියට හොයාගත්තොත් තමයි හරියට උත්තරයට යන්න පුළුවන්. හරි. ඒ මොකද ඉතුරු උත්තර වලට බින්න භාග බලපානවා නම් අගයන් ආදේශ කළ ගත්තට අවුලක් නැහැ. හරි ඒක මම මේ පාඩම් වලදී කියන්නම්. අගයන් ආදේශ කළ ගත්තට අවුලක් නැහැ කියලා මම නම් කියන්නේ මේ ගානේ ස්වරූපය අනුව. හරි. හරි එහෙනම් මෙයාගේ බින්න භාග වෙන්නේ x ඍණ 2 x ඍණ 1 නේ. එහෙනම් මේකට ඇවිල්ලා තියෙනවා 1 යට x ඍණ 2 ඍණ 1 යට x ඍණ 1 කියලා. ඊට පස්සේ බින්න භාග අපෝහණය කරන්න කියනවා x ඍණ 1 තුන්වෙනි බලයේ වරක් x ඍණ 2. මෙන්න මේකට බින්න භාග අපෝහණය කරන්න කියනවා. හරි. කරන්න වෙන්නේ මෙහෙම. 1 යට x ඍණ 1 වර්ගය. ඔහොම ලියන්න පුළුවන් නේ මේක. මම මේ ලියලා තියෙනක පේනවද? පුතාලට මම මේ ලියලා තියෙනක තේරෙනවද හරියටම? දැන් මෙතන තියෙන x ඍණ 1 තුන්වෙනි බලය. මෙතන තියෙන x ඍණ 1 තුන්වෙනි බලය. මෙතන තියෙන x ඍණ 1 වර්ගය වරක් මේ ප්‍රකාශනයේ. හරි. පොඩ්ඩක් බලන්න තේරෙනවද කියලා.
හරි තේරෙනවද සීන් එක දැන් පුතා මේක මෙහෙම්ම තියාගෙන මෙයාට අදාළ බින්න භාගට ගලිනවා ඍණ 1ට x ඍණ 1 කියලා හරි දැන් මෙයාගේ බින්න භාගණේ කියලා ලියලා තියෙනවා ආයි වැඩි කරනවා මේකට අදාළ අනුරූප වෙන බින්න භාගණේක මෙතනින් ගිහලා වැඩි කරා. පොඩි ඉන්නව එකක් දාගෙන යන්න බලන්න කට්ටිය කම්මැලි වෙන්න එපා. හරි ඔයාලට වැඩි මටයි මහන්සි. හරි. ඔයාලට වැඩි පුතේ මට මහන්සි. මම කරන්නේ නැතු වෙන්නේ නැහැ නේ හරි. කම්මැලි කරන්න එපා. ඔයගොල්ලෝම එහෙම එකක් හදා ගන්න එපා. හරි. හරි. ඊට බින්න භාගණේක ගතලා පස්සේ මෙතන x ඍණ 1 වර්ගය x ඍණ 2 x ඍණ 1 3 වෙනි පද. මෙයා පැත්තකින් තියමුකෝ අපි. මම මේක ආයෙ ලියනවා මෙන්න මෙහෙම. x ඍණ 1 වරක් බලන්න එක තේරෙනවද කියලා මෙතන ලියනවා x ඍණ 1 වරක් x ඍණ 1 x ඍණ 2 කියලා. ඇයි මේ දෙක වැඩි වෙනවා x ඍණ 1 වර්ගය එනවනේ. ඊට පස්සේ මම නැවත ලියනවා මෙන්න මෙහෙම. දැන් මම අරගෙන තියෙනවා 1 යට x ඍණ 1 ආයි බින්න භාග කරන්න කරන් දිනවනේ. අපි දන්න බින්න භාගේ. එහෙනම් දන්න බින්න භාගේ ආයි දිනනවා. ඍණ. හරි. දැන් ආයි වැඩි වෙනවනේ. මේ කැලේ දෙක බින්න බක් කැඩෙන්නේ නැහැ. ඒක තනි විදියටම තියෙන දැන් මේක එක සාධකයක්මනේ පුනරාවර්තනය වෙන්නේ බින්න බක් කඩන්න බෑ ඒක එහෙම තියෙනවා. මේකට මොකද කරන්න පුළුවන් මට උත්තරයක් දෙන්න පොඩ්ඩක්. මෙන්න මේ කොටසට මොකද්ද කරන්න පුළුවන්? ඔව් ආය බින්න භාග කරන්න හරියටම හරි ආය බින්න භාග කරන්න ඕනේ ඍණ ඔන්න බින්න භාග කොටස හතර හරි කලින් බින්න භාග හෙව් එකම ආදේශ කරනවා හරියටම හරි ආය නැත්නම් නැවත බින්න භාග කරනවා හරි ආය බින්න භාග ලියනවා හරි කලින් බින්න භාග ආදේශ කරනවා ඔව් දීලා තියෙන උත්තර ටික ඔක්කොම හරි හරි හොඳයි ඉක්මනට ලියාගන්න එක සටහනක් දාගන්න හරි ලීලි වර්ණ ඉවරයි කියලා දාන්න ඉක්මනට දාන්න.
හරි. ඉවරයිනේ පුතා. හරි පුතේ. හරි. හරි ඊට පස්සේ අපි යනවා ඊළඟ එකේ තව කොටසක් තියෙනවා E9 එකක් තව එකක් තියෙනවා. මේ ආකෘතික ගැටලුව ලියාගෙන බා. ආකෘතික ගැටලුවක් අපි ලියමු. බින්න භාග කඩන්න 1 යට x - 2 x - 3. හරිනේ. බින්න භාග විඳින්න. N9 ගන්න වෙන මේක. මුගේ බින්න භාග ලබා ගන්න. ඒතර ඔයාලා බින්න භාග බින්දින්න ඕනේ මේක. මේක බින්න භාග බින්දලා එනයින් තමයි මේක බින්න භාග ගන්න. හරි. මේක බින්න භාග කැලි පහක් වෙනවා. පුනරාවර්තනයේට 4යි තනි එකට 1යි. බින්න භාග කැලි පහක් වෙනවා. හරි. බලපත්‍ර ගණක් හදන්න. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක බින්න භාග කඩන්න කියන එනයින්. ආ එනයින් නෙමෙයි නිකම්ම දිලා දෙන 1 x + x e. නාන එක බින්න භාග කඩන්න කියලා. හරි. දැන් මේ වගේ දැක්කම බය වෙන්න එපා පොඩි වැඩක් තියෙන්නේ. ඉතාල කුඩා වැඩක් තියෙන මෙතන. හරි. මෙතන x තියෙනවා මෙතන x 100 තියෙනවා. හරි. එතන මේක සාධක කැඩෙන්නේ නැහැ නේ. එහෙනම් අංජබජල් එකක් දීලා තියෙන්නේ. එකනේ උඩ තියෙන්නේ. එක තියෙන එක තමයි chance එක වෙන්නේ. මම ලියනවා x 100 ධන 1 ඍණ x 100 කියලා. බලන්න ඔය ලියපෙක තේරෙනවද කියලා මෙතන x 100 ධන 1 ඍණ x 100 මේ x 100ට x 100 කැපුණාම 1 එනවා. මේ තියෙන ප්‍රකාශනෙම ලැබෙනවා. ඊට පස්සේ x 100 ධන 1 වෙනම ගන්නවා. ඍණ x 100 බෙදීම x 100 ධන 1. x වරක් x 100 ධන 1. මේ දෙන්න වෙනම බෙදෙනවා. හරි. මෙතන x 100 ධන 1. x 100 ධන 1. මේ තිබ්බේ හරය. x 100 බෙදීම x 100 ධන 1. දැන් මොකද වෙන්නේ? මේකට මේක කැපෙනවා. එන 1 යට x ඍණ x 99 බෙදීම x 100 ධන 1. ඔන්න වින්න භාග කැලි 2. තේරුණාද කියන්නේ? මේක පන්තියේදී හදපුවා ඉන්නවද? ක්ලාස් එකේදී මේක හදපුවා. දෙන්නේ කින්න. හරි. දැන් තේරිච්චයි මට පොඩ්ඩක් තේරුණාද නැද්ද කියන්නේ? හරි. එන ආකෘතික ගැටලුව දෝක බින්න බා කරා. හරිනේ. හරි. එතකොට මේ ප්‍රශ්න පත්‍ර අංක දෙක අපි ඉස්සරහට සාකච්ඡා කරමු. හරි. එතකොට සෙන්සුරාද හැමදාම මේ විදිහට ඩිස්කෂන් එක තියෙනවා. අත්‍යවශ්‍ය කොටස් මම සාකච්ඡා කරනවා. ඊටු ටික මගේ ගෝල් එක තමයි සාකච්ඡා කරන්නේ. හරි. කැම්පස් ඉලෙක්ට් වෙච්ච ළමෙක්. හරිනේ. එතකොට කැම්පස් ළමෙක් තමයි ඒක සාකච්ඡා කරන්නේ. එතකොට ඔයාලට තේරෙන්නේ. එතකොට හරියටම මේක පොඩ්ඩක් ෆලෝ කරගෙන යන්න. හරි. එතකොට කොච්චර මහන්සි වුණාද මම බාරගත්ත විදිහට මේක කරා. ගිය සතිය කරන්න බැරි වුණා මේ තෙල් ප්‍රශ්නේ හින්දා. හරි. මේ සතියේ තෙල් ප්‍රශ්නේ තිබ්බත් ඒකත් කොහොම හරි මේ ප්‍රශ්නේ විසඳන්න නැතුව මම මේ ප්‍රශ්නේ විසඳුවා. හරි. ඉතින් ඕගලන්ට මම කියන්නේ වැඩි අතාරින්න එපා කරගෙන යන්න. ඊළඟ සතියවල පන්ති කරන්න බැරි වුණොත් ෆිසිකල් අනිවාර්යෙන් ඔන්ලයින් හොඳ ටයිම් ටේබල් එකක් එක්ක ලොකු ප්‍රෝග්‍රෑම් එකක් එක්ක ලොකු වැඩක් කරන ඔන්ලයින් හැමෝටම ඉන්න පුළුවන් විදියට. හරි. එහෙම එකක් කරනවා. එතකොට මේ YouTube channel එකේ ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීමට අදාළ වීඩියෝස් දෙකක් තියෙනවා. හරි.
එතන අද දවස තුල සහ මේ සතිවල ප්‍රවාහන පහසුකම් මත ඉන්න බැරි වෙච්ච ළමයින්ට මේ දෙක බලන්න පුළුවන්. එතන මේ දෙකේ අපි ඉස්සරහා කොටස් ටික සම්පූර්ණ කරලා තියෙනවා. ඊට අමතරව හෙට දවස තුල 23 සඳහා ඔන්ලයින් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතන මේ ඔන්ලයින් එකේදී විශේෂයෙන් පිළියන්දර ක්ලාස් එක ඉලක්ක කරගෙන තමයි කරන්නේ. ටයිම් එක මම දැනුම් දෙන්නම්. ඒකට හැමෝටම ඉන්න පුළුවන්. එතන ඇවිල්ලා එහෙම ගොඩ දා ගන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් එතන විසඳ ගන්න පුළුවන්. හරි. එහෙනම් අදට පේපර් ක්ලාස් එක මේ විදිහට අවසන් වෙනවා. වැඩටික්